චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලංති ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වතුනි පින්වතියනි අපේ මේ පින්වතුන් සෑම දිනාම මේ වේලාවේ සැරසෙන්නේ සූදානම් වන්නේ බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටිනා පින්කමක් උතුම් පින්කමක් සිද්ධ කරගන්නට අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම සත්වයන් කෙරෙහි පැතිරුණු මහා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බණපදයක් ශ්‍රවණය කරන අරමුණක් සිතුවිල්ලක් බලාපොරොත්තුවක් ඇති කරගෙන තමයි මේ පින්වත් සෑම දිනාම සූදානම් වෙලා ඉන්නේ පින්වතුනි මේ අවස්ථාවේ මේ ධර්මාසනයේ වාඩි වෙලා ඔය පින්නතුන් දිහා බලාගෙන බණ කියන්න පටන් ගත්තාම මගේ හිතට නිකාංවත් හිතෙන්නේ නැහැ මම මේ ඉන්නේ පිට රටක කියලා. මට හිතෙන්නේ ලංකාවේ පන්සලක මං බණ කියන්න හදනවා කියලා. එම කියන්න හේතුවක් තියෙනවා මේ සම්පූර්ණ පරිසරය ඒහා සමානයි. සුදු ඇඳුමින් සැරසිලා චාම්ම සරලව මේ පුංචි දරුපැටවුනොත් එක්කලා සෑම දිනම ඇවිත්ලා මේ ඉන්න දර්ශනය දැක්කහම ලොකෝ සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔය පින්නතුන්ගේ මේ හැසිරීම ගැන මේ ධර්මයට යෙදෙන එක ගැන මම හිතාගත්තා ජනමාධ්‍ය ධර්ම දේශනාවක් කරනකොට විශේෂයෙන් මතක් කරනවා කියලා. ඉතින් අද දවස වෙනකොට මම දින කීපයක් අපේ පින්වතුන්ගේ ඇසුර ලබන්නට වාසනාවන්ත වුණා. ඒ සෑම තැනකදීම මට බොහෝම කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් සෑම කෙනෙක්ම සැලකුවා. ඒ සෑම දෙයක්ම මා සතුටින් අත්විඳා. දැන් සූදානම් වෙන්නේ ඔය පින්වත් සෑම දිනාගෙම ජීවිතවලට ගොඩක් වැදගත් වෙන වටිනා වෙන ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නට. පින්වතුනි
සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ධර්මයක් දේශනා කරලා පිරිනිවන් පෑවට පස්සේ ඒ ඒ ධර්මය ගිය රටවල් වල මිනිස්සු මේ ධර්මයට ලෙන්ගතුව ක්‍රියා කරන්නට පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධි රාජයාණන් වහන්සේලා රෝපණය කරලා වන්දනා කරන්නට මිනිස්සු පුරුදු වුණා ඒ වාගේම දුකක් වේදනාවක් කරදරයක් කම්කටොල්ලුවක් එනකොට සනසීමක් සුවයක් සාන්තියක් ආශිර්වාදයක් ලබා ගන්නට පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්නට පුරුදු වුණා ඒ වාගේම බණ චුට්ටක් අහලා ජීවිතේට ඒව එකතු කරගෙන යනුව ජීවත් වෙන්නට පුරුදු වුණා 100%ක් හරියනවා කියලා නෙමෙයි නමුත් අල්ප මාත්‍රයක් හරි හිටියට වඩා හොඳ බවක් ඇති කරගන්න අපි සෑම දිනෙකම සිහින මවනවා ඒ මවන සිහිනේ යථාර්ථයක් වෙන්නට නම් ඇත්තක් වෙන්නට නම් ප්‍රාර්ථනාව පැත්තකින් තියලා ඒ කරුණ ප්‍රායෝගිකව ජීවිතයට ලං කරගන්නට ඕනේ දවසක් අපේ ස්වාමීන් වහන්සේ නම බස් දෙකක දායක පින්වතුනොත් එක්කලා සෝමාවතී චෛත්‍ය ළඟට යනවා සිල් සමාදන් වෙලා පූජාවක් සිද්ධ කරන්නට රාත්‍රියේ ස්ථානෙට ගිහිල්ලා නැවතිලා පහවදා උදෑසන කිරි ආහාර සකස් කරලා සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේට පූජා කරනවා මේ වටේ ස්වාමීන් වහන්සේලා හත් නමක් වැඩ ඉන්නවා ඒ වාගේම අර සිල් සමාදන් වුණු දායක පින්වතුන් ඉන්නවා පූජාව ආරම්භ කරලා ටිකක් වෙලා යනකොට වීඩියෝ කැමරාවක් චෛත්‍යේ චූඩා මාණික්ක පැත්තට යොමු වෙලා පොඩි ළමෙක් අතේ තිබුණ මේ කැමරාව ඒ දරුවා එකපාරට කෑ ගහන්න ගත්තා මේ චෛත්‍යෙන් කිරිවැක් කරනවා කියලා එතන හිටියා මහත්තයේ චමින්ද කියලා සේරම සෙනග නැගිටලා මේ ළමයාගේ කැමරාව ගන්නකොට අර උස මහත්තයා කැමරාව අරගෙන උඩට කරලා වීඩියෝ කරනවා පින්වතුනි චූඩා මාණික්කේ පිරෙන්න කිරිවැක් කරනවා ඒ වැක්කරන කිරි ටික ඇවිල්ලා අර පූජාව තියන හාමුදුරුව උන්වහන්සේගේ කකුල් දෙක ඉස්සරහට වැක්කරනවා කොහොම වුණාද කියන්න දන්නේ නැහැ නමුත් සිදුවීම මගේ ඇස් දෙකෙන් දැක්කා සුනාමියක් ආව 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා ගොඩාක් ජාති සෝදගෙන ගියා ඒ වාගේම තෙල්වත්තේ පෙරැළියේ ටොන් ගානක් බර කෝච්චි එන්ජින් එකක් පෙරළෙනවා සිල්පරං කොටන් එක්කලා යකඩ රේල් පීලි ඉස්සෙනවා හැබැයි එකම එක තැනකවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හානියක් උනේ නැහැ කියලා අපි සේරම දන්නවා රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ගොඩක් පුද පූජාවන් කරනවා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ පළවෙනිදා රුවන්වැලිසෑ චෛත්‍ය රාජයන් වහන්සේට බෞද්ධයා නාලිකාවෙන් පූජාවකට ගිය වෙලාවේ පාන්දර දෙකට මට බණ තිබුණා මමත් ඒ ස්ථානේ හිටියා රාත්‍රී 12ට පෙර ආරම්භ වුණා ධර්ම දේශනාව චෛත්‍ය වර්ණනාව සේරගීම ඇසියමුණේ කොතට පුදුමාකාර ආලෝක ධාරාවක් වැටෙන්නට ගත්තා සෝමාවතී චෛත්‍ය කොටිගහන ප්‍රදේශයක තිබුණේ අලි ඉන්න ප්‍රදේශයක තිබුණේ සියල්ලක් විනාශ වුණාට චෛත්‍ය බේරුණේ කොහොමද කියන එක පුදුමයක් ඉතින් පින්වතුනි චෛත්‍යයක් කඩලා තියෙන්නේ හදලා තියෙන්නේ ගඩොල් වලින් පිළිමයක් හදලා තියෙන්නේ ප්ලාස්ටර් පැරිස් කොන්ක්‍රීට් ගඩොල් වලින් ඒ කොන්ක්‍රීට් ගඩොල් වලින් හදපු ගෙවල් කැඩෙනකොට පිළිම බේරුණේ කොහොමද කියන එක ගැටලුව ඒ වාගේම ගඩොල් වලින් බඳපු සෝමාවතී චෛත්‍ය චූඩා මාණික්කෙන් කිරිවැක්කිරිලා පහලට ආවේ කියන එක පුදුමයක් ඒ විතරක් නෙමෙයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිත් ධර්මය ශ්‍රවණය කරන අපට යම් යම් අත්දැකීම් ලැබිලා තියෙනවා. මං පැවිදි වෙලා අවුරුදු එකමාරක් විතර ඇති ප්‍රධාන පාර අද්දර ගෙදරක පිරිතක් තිබුණා. ඒ පිරිතට අපි වැඩම කළා. ඒ පිරිතට වැඩම කරලා ධම්මචක්ක කියන්න මටත් තව හාමුදුරු කෙනෙකුටත් නායක හාමුදුරුව කිව්වා. බොහොම ආසාවෙන් ධම්මචක්ක සූත්‍රය කියන්නට ගියා. ටික වේලාවක් යනකොට අවුරුදු 32ක විතර පිරිමි තරුණ කෙනෙක් ඉස්සරහා පිරිත් ආගෙන ඉඳලා එයා ගැහි ගැහි දඟලන්න ගත්තා. දැන් එතකොට අපි පොඩි හිතට ලොකු බයක් ආවා. මේ දඟලිල්ල පිට මණ්ඩපය ඇතුළට ආවොත් ඒක හරි භයානක අත්දැකීමක් වාගේ වුණා. ඒ ළඟ හිටියා යාගේ අක්කලා දෙන්න, ඒ වාගේම මස්සිනා හිටියා, ඒ කාටවත් අල්ල ගන්න බැරුව ගියා. ඒ වෙලාවේ පින්නතුනි පිරිත් දේශනා කරන ගමන් මං චූටි හාමුදුරුවන්ට කිව්වා, අපි දෙන්නම පොඩි මංකෝ ඔයා කියන්න කියලා පිරිත් පැන්කලේ ගොක්කත්ෙන් මෙහෙම උස්සලා බුලත් කොලයක් ගොටු ගහලා ඒකට අර ඇතුලේ එකතු වෙලා තියෙන වැහිලා තියෙන වතුර ටිකක් ගත්තා. ඒ අරගෙන මං හිටගෙන ගියා බයෙන් බයෙන් අරයාගේ ළඟට. ගෙල්ලේ වතුර ටික අරගෙන මූණේ ගෑවා. අර දැඟලිල්ල හිම්මම අඩුණා. ඒ සිතුවිල්ල කොහොම ආවද දන්නේ නැහැ. නමුත් මේ බොරුවක් කියනව නෙමෙයි, කාන්තාවක් හිම දැඟලුවා නම් කමක් නැහැ. අවුරුදු 32ක පිරිමි තරුණ ළමයෙක් අර දඟලපු ආකාරය ධම්මචක්ක සූත්‍රයේ ප්‍රමාණයක් කියාගෙන යනකොට ඒ ගත්ත පිරිත් වතුර ටික ගින් මූණේ ගෑවට පස්සේ දැඟලිල්ල නැවතුණා. අම්මා කෙනෙකුට දරුවෙක් බිහි කරන්න අඟුලිමාල සූත්‍රේ හත් වතාවක් පිරිත් කරලා ඒ වතුර ටික බොන්න දුන්නාම ප්‍රසූතිය පහසු වෙනවා. කෙනෙක් බය වුණාම, අසනීපයක් වුණාම නූල් කෑල්ලකට බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක පිරිත් ගාතාවක් සජ්ජායනා කරලා ඒ පණ නැති පිරිත් නූල් කෑල්ල අර රෝගියාගේ අතේ බැඳහම එයාට සුවයක් එනවා. පිරිත් කියන අපේ ළඟ කෙලස් තියෙනවා, නූල් කෑල්ලට පණ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිරිත් ගාතාවක් කෙලස් තියෙන අපේ කටින් පණ නැති නූල් කෑල්ලටවත් පිරිත් කරලා ඒ නූල් කෑල්ල කෙලස් වලින් වැරදි වලින් යුක්ත අර මිනිස්යාගේ අතේ බැඳහම සුවයක් එනවා. පිළිම වහන්සේ සුනාමියේදී බේරෙනවා. පූජා කරනකොට කිරි ආහාර චූඩාමාණික්කෙන් කිරි වැක්කිරෙනවා. රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගෙන් ආලෝකය විහිදෙනවා. ඒ වාගේම කාට හරි ලෙඩක් දුකක් ඇදුනහම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිත් සූත්‍රය පණ නැති වතුර ටිකකට පණ නැති නූල් කෑල්ලකට පිරිත් කරලා ඒක ලෙඩට දුන්නාම සුවයක් එනවා. පින්වතුනි, බුදුහාමුදුරුව වෙනුවෙන් ඉදිවුණු පණ නැති ගඩොලකට, පණ නැති පිළිමෙකට, පණ නැති පිරිත් නූල් කෑල්ලකට එච්චර ශක්තියක් කාන්දු වෙනවනම් පණ තියෙන මගේ ජීවිතයට මේ ධර්මය කියන එක ලං කරගෙන එකතු කරගෙන ජීවත් වුණොත් ඒ ගඩොල් කැටියට වඩා, පිළිම වහන්සේට වඩා, නූල් කෑල්ලට වඩා, වතුර ටිකට වඩා ලොකු බලයක් ඔබේ ළඟටයි. ඒ කවුරුවත් එක්කලා සටන් කරන්නට නෙමෙයි, ඔබේ හදවතට අවංකව සතුටු වෙන්න පුළුවන් ශක්තියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරලා දෙන්නේ සැනසෙන මාවතක් විතරයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරලා දෙන්නේ නිවන මාවතක් විතරයි. ආවේගයක් ඇති වෙන බවක්, තරහක් ඇති වෙන බවක් බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් කියලා දෙන්නේ නැහැ. පුදුන් අපේ හිතට ඇති වෙන ආවේගයක්, ඒ ඇති වෙන ආවේගයේ බල්ලෙකුටත් ඇති වෙනවා, හරකෙකුටත් ඇති වෙනවා. බල්ලට ආවේගය ඇති වෙනකොට එයා ඒක පිට කරනවා, ආවේග ලිහිල් කරන්න දන්නේ නැහැ. හරකට ආවේගයක් ඇති වෙනකොට එයා ඒ ආවේගය පිට කරනවා, ලිහිල් කරන්න දන්නේ නැහැ. මිනිහෙක්කුණු මම ඒ ආවේගය ලිහිල් කරන්න නැතුව පිට කළොත් අර හරකගෙයි, බල්ලගෙයි, මගෙයි වෙනසක් නැතුව යනවා.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියලා විස්තර කරලා දුන්නේ බල්ලෙක් කරකෙක් සතෙක් වෙන්නේ නැතුව තමන් මිනිහෙක් බව හිතාගෙන හිතට ආපු ආවේගය සමනය කරලා දුරු කරලා තොර කරලා සනසුණු හිතක් අදාගෙන ජීවිතේ ගත කරන්න මාර්ගයක් කියලා දුන්න ඒ මාර්ගයේ වටිනාකම තේරුම් ගත්ත අයිෆෝන් හදන ආයතනයේ ප්‍රධානියා ඒ තැනැත්තගේ ජීවිතයේ බුදුදහමට ලං කරගෙන ජීවත් වුණු කෙනෙක් ආතර්සී ක්ලාක් මහත්තයා ඔය ඉන්ටර්නෙට් චන්ද්‍රිකා තාක්ෂණයේ කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ ලංකාවේ ජීවත් වුණේ බුදුදහම නිසා ඔය පින්නතුන් ලංකාවෙන් මෙහාට ඇවිත්ලා මේ දහමට මේ තරම් දක්වන ලෙන්ගතුකම ඔබට ලොකු ශක්තියක් ලැබේවි ඉතින් ඒ නිසා ධර්මයේ ජීවිතයට ලං කරගන්න ධර්මියත් එක්කලා කටයුතු කරන අදිෂ්ඨානයක් ඇති කරගන්න ආවේගයක් ඇති වුනහම ඒක පාලනය කරගන්න එකේ යහපත සැනසීම මොකද්ද කියන එක අද ධර්ම දේශනාව තුලින් මං කියලා දෙන්න සෑම කෙනෙක්ම හොඳ අවධානයක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි බණ අහන අතරතුරේදී ඔය පින්නතුන්ගේ ළඟ ජංගම දුරකතන ඇති බණ දේශනා විවර වෙනකල් කරුණා කරලා ළඟ තියෙන ෆෝන් ඕෆ් කරගන්න එපා සයිලන්ට් දාගන්නත් එපා අක්‍රිය කරන්නත් එපා රින්ග් වුණත් කට් කරන්නත් එපා කෝල් එකක් ආවොත් කතා කරන්න හලෝ මම මේ බණ අහන ගමන් ඉන්නේ හාමුදුරුවා 8:45 ඉවර කරනවා ඉක්මනට ගන්නම් කියන්නේ එච්චරයි එහෙම නැතු උස්සන්නේ නැතුව ඉන්න එපා බණ අහන අතරතුරේදී ඔය පින්නතුන්ට බැරි වෙලා හරි නිදිමතක් ආවොත් නිදාගන්න මයි යනකොට හැරවලා යන්න ඈනුමක් එහෙම ගියොත් නිින්ද යනවා වාගේ දැනුනොත් මං උදව්වක් උනත් කරන්නම් මෙහෙම හිටියට මට සෝක් එකට කවි කියන්න පුළුවන් අපේ අම්මගෙන් අහලා නැලවිලි කවි 8ක් අටපාඩම් කරගෙන තියෙනවා බණවලට ගිහින් පාවිච්චි කරන්න මේ ඔය පින්නතුන් හිතාවි මං විහිළු කරනවා කියලා බොරු කියනවා කියලා නෑ ඇත්තටමයි කිව්වේ චෙක් කරන්න බලන්න චූටි කවියක් කියන්නද ලෝවේ පුතුන් බොහෝම ඇතා වඩා නැලිව් වත් හඬතා මගේ පුතා එහෙම නැතා නාඩානිදි යං ඇසුනාමට වෙල මැද්දේ ඇසුනා මට වෙල මැද්දේ මං වෙලේ මැද්දේ හිටිය පුතේ උඹ කෑ ගහනවා මට ඇහුණා දුවගෙන එන කොට පුතුනි මං දුවගෙන ආව පුතේ උඹේ සද්ද ඇහෙනකොට එතකොට ඇදගෙන වැටෝ නානියරි මේ අම්මා කියන්නේ මං දුවගෙන එනකොට රෙදි පොට කකුලේ පෑගිලා වැටුණා ඒකයි මං චුට්ටක් පරක්කුනේ කියලා
ළමයා නලවනවා. සුජාතා අත්නායක මහත්මියගේ ගීතයක් තියෙනවා. ඒ ගීතය ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ රං සලුපිලි වලලු කොයින්දෝ දොයි දොයි පුත ලපටි බිලින්දෝ රන් කඳ රැක දේවි සුරින්දෝ කියලා. ඔය ගීත කියන්නේ අම්මා තමන්ගේ චූටි පුතා ළඟට ඇරගෙන නලවනවා. මේ අම්මගේ ස්වභාවය කියනවා අම්මා. ඔන් කිල්ලා තොටිලි කොයින්දෝ චූටි ළමයෙක් මව් කුසේ ඉන්නේ වලලු තුනක. මේ වලලු තුනේ පැද්දෙනවා. එහෙම තමයි මව් කුසේ ඉන්නේ. සාමාන්‍ය ළමයෙක් ඉපදුනාට පස්සේ මෙහිම නලවනවට වඩා අඬන වෙලාවට මෙහිම අල්ලලා නැලෙව්වොත් ළමයා පරක්කු කරන්න පුළුවන්. එතකොට ඒ ස්වභාවයට තමයි තොටිල්ල කියන එක නලවඬ යොදාගෙන තියෙන්නේ. ඔන්චිල්ලා කියලා කියන්නේ සාරියක් බාල්කි බැඳලා හදාගන්න තොටිල්ලට. ඒකාර වලලු තුන වාගේ තියෙන්නේ. මේ අම්මා කියනවා පුතේ උඹ නලවඬ මට තොටිල්ලක් නෑ. ඔන්චිල්ලාවක් බැඳගන්න පුතේ පරණ සාරියක් නෑ. ඊළඟට මේ අම්මා කියනවා රන් සලුපිලි වලලු කොයින්දෝ චෝටි ළමේ මලපහ කරනවා මුත්‍රා කරනවා නිතර එව වතුරෙන් සෝදන්නට බෑ පිරිසිදු කරන්නට ඕනේ. ඒකට පරණ රෙදි කෑලි කපු රෙදි කෑලි ඉරලා සෝදලා වේලලා තියාගෙන ඒවයින් තමා දරුවගේ මලපහ මුත්‍රා ආපුවම පිසින්නේ. මේ අම්මා කියන්නේ රන් සලුපිලි වලලු කොයින්දෝ පුතේ උඹ මලපහ ටිකක් කළාම මුත්‍රා කළාම ඒක පිහලා දාන්න තරම් මට පරණ රෙදි කෑලි නෑ. ඒ වුණාට මේ අම්මා කියනවා මගේ ළඟ ආදරේ උතුරන්න තියෙනවා. දොයි දොයි පුත ලපටි බිලින්දෝ මගේ හදවත පුරාවට ආදරේ තියෙනවා. පින්වත්නි මේ ලෝකෙට අපි ඉපදුණු ගමන් අහන පළවෙනි ශබ්දේ තමයි අම්මගේ හෘද ස්පන්දනය. ඒ හෘද ස්පන්දනයේ රිද්මයට තමයි ඔය නැලවිලි කවිය කියන එක හැදිලා තියෙන්නේ. මාත්‍රා දෙකෙන් දෙකට යන්නේ. ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා ලියන, වික්ටර් රත්නායක මහත්තයා ගායනා කරන ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතෙට රිද්ම දාන්නෙත් ඔය නැලවිලි කවිය. සංගදීය කොට දොයි 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 ඔය තාලෙට යන්නේ. ඒක අහගෙන ඉන්නකොට මොකද්දෝ එකක් දැනෙනවා. මම මේ නැලවිලි කවි කියනකොට ඔබට දැනුනෙත් ඒ දේ තමයි. ඒ අපි කෑ ගහලා අඬනකොට අම්මා මෙහිම පපුවට ලං කරනවා කිරි ටික දෙන්න. එතකොට අම්මගේ හදවතේ ඇතිවෙන ස්පන්දනය අපේ කනට ඇහෙනවා. මේ ලෝකෙ මං දැනීමට අහපු පළවෙනි ශබ්දේ. ඒකට අපි ගොඩාක් බැඳිලා තියෙනවා. මේ අම්මා දොයි දොයි පුත ලපටි බිලින්දෝ පුතේ මගේ හදවත පුරාවට ආදරේ තියෙනවා. නලෝ ගණ්ඩ තොටිල්ලක් නෑ, නලෝ ගණ්ඩ ඔන්චිල්ලාවක් නෑ, උඹ තියන්ඩ රෙදි කෑල්ලක් නෑ, නමුත් මගේ ආදරේ තියෙනවා. මේ අහිංසක අම්මා ප්‍රාර්ථනාවක් කරලා ආයාචනාවක් කරනවා. රං රැ රන් කන්ද රැක දේවි සුරින්දෝ දෙවියන්ට කියනවා මගේ මේ පැටිය රැකලා දෙන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ කිව්වේ අර අම්මා කෙනෙකුගේ තියෙන ස්වභාවය ගැන. ඒ වාගේ තමයි අපි සේරටෝම ආදරේ කරන්නේ. ඉතින් ඒ නිසා මං කියාගෙන ගිය ඔබට නිදිමතක් ආවොත් නිදාගන්න මට කවියක් කියලා උදව් කරන්න පුළුවන්. ඒ හැකියාව හොඳට තියෙනවා. හොඳයි, එහෙමනම් අපි ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. අද දවසේ මං ඔය පින්නතුන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සිතට ආවේගයක් ආපුවාම ඒ ආවේගය අයින් කරගන්නට උදව් කරගන්නේ කොහොමද කියන එකම තමයි. මේ මාතෘකා කරගත්තු ගාථාව ඇතුළත් වෙලා තියෙන්නේ ධම්මපද පාළියේ බාල වග්ගය කියන වග්ගයට. ඒකේ 7 වෙනි ගාථාව තරංති බාලා දුම්මේදා. තරංති කියලා කියන්නේ හැසිරෙති ජීවත් වෙති කියන්නේ. බාලා කියලා කියන්නේ බාලයට. බා කියන්නේ කරුණ දෙකක්,
ලකියන්නේ නැති කර ගන්නවට බාලා කියලා කියන්නේ කරුණු දෙකක් නැති කර ගන්න කෙනාට ඒ කරුණු දෙක තමයි මේ ලෝකයයි පරලෝකයයි එතකොට බාලයා කියලා කියන්නේ මෙලවයි පරලවයි නැති කර ගන්න කෙනාට දුම්මේදා කියලා කියන්නේ සීලය සමාධිය ප්‍රඥාව වහා අවබෝධ කර ගන්න බැරි කෙනාට දුම්මේද කියනවා राग दोष मोह समनय करगत्ते नति केनाट दुम्मेद कियनो ए दुम्मेद कियन वचने तेरुम कियन्ने अज्ञानया कियन्ने एतकोटे बाला दुम्मेदा अज्ञान मोडयो जीवत् वेनवलु कोहमद अमित्तेने वात्तना अत्त कियन्ने तमागे सितटे अमित्त कियला कियन्ने सतुराटे अमित्तेने वात्तना कियला कियन्ने तमागे सित सतुरेक करेगने सित सतुरेक करेगना अज्ञान मोड मिनिसु हसिरेन वालु मुनवा करे करे दे करंता पापकं कम्मं कियला कियान्ने पाप कर्म करमिं पाप कियला कियान्ने पापेति दुग्गतिं दुगतियट वट्टन निसा पाप कियला कियनो अपायं पेति अपायट वट्टन निसा पाप कियला कियनो एक निशा कम्मं कियन्ने क्रियावंट दुगतियट वट्टन क्रियावंट पाप कर्म कियनो करंता कियन्ने करमिं कियन्ने एतकोटे पापकं कम्मं करंता पाप कर्म करमिं तमाय मे कट्टिय हसिरेन्नी एलंगट बुदुहामुदुरुवो देशना करनवा मे पाप कर्म वल स्वभावय यं होति कटुक अप्पल कटुक कियान्ने रलु कियान्ने गोरोसु कियान्ने कटुक कियान्ने रलु कियान्ने पलं कियला कियान्ने विपाकयट कटुक पलं कियला कियान्ने रलु गोरोसु विपाकय कियान्ने यं होति कियान्ने यमक वेयिद कियान्ने देन अपि तेरुम बलमु संपूर्ण अज्ञान मोड मिनिस्सु तमागे सित सतुरेक्करगन नरक केनेक्करगन रलु विपाक लबादेन पाप कर्म करकर जीवत्तेनवा कियला बुदुहामुदुरुओ देशना कला मे गाताव तमाय ओपिन्नतुंट मंगद देशना करला देन्नट बलापुरुत्तु वेन्नी बुदुरजानन वहंसे मे गाताव देशना करन्ने බුදුරජාණන් වහන්සේගේ ළඟට පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කරන අතරතුරේදී සෝතාපන්න මාර්ගයට පත්වනු පුජ්‍යලේ කරමුණු කරගෙන මෙයාගේ නම තමයි සුප්‍රබුද්ධ තරුණ පිරිමි ළමේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා කලන්දක නිවාපිට ඒ වැඩම කරන ප්‍රවෘත්තිය ආරංචිය රාවේ පුරා පැතිරුණා මිනිස්සු ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණුණා. ඔය රජගහ නුවර හිටිය තරුණ පිරිමි ළමේ. එයා ටිකක් විශේෂයි හේතුව තමයි මේ පිරිමි ළමයාගේ ඇඟ පුරාවටම කුෂ්ඨ රෝගයක් හැදිලා තිබුණා. කොහොමද මේ රෝගය හැදිලා තිබුණේ? ඔළුවේ ඉඳන් කකුල් දක්වා චූටි චූටි බිබිලි හැදිලා ඒව ඉස්ම පෙරලා एक पुपुरला इस्म वैक्करेनो एंदुमा करियत एंदगान बेह नान बेह इंदगन इन बेह निदागन इन बेह मेवागे रोगयाक तिबुनो मेया सिंगा कमिन तमाय जीवत्तुने मेरेन नेतने मेया इतिन रजगहनुवरेट बुदुहामुदुरु वडम करपु विलावे बुदुरजानन वहांसे बलंड महासेनगा कदेन विलावे मे हिंगा कन कुष्ठ रोगियन तरुणियाट दुण विशाल मे पेटे अन कल्पना करणवामिया अनिवार्य दंसलग्दीनमे एक मात्यंडो ने अद बडपुरा कैमटिका कन्नट कियला अर सेनगे कलम आव दंसल वलटाकर्षनी काले तिबिलतीयन इतिन पिन्वतुने मे आकार दंसल गन कियन कोटे पोसन निकट अनुराधपुरे तरंग दंसल कुही वत्ने सीरम एक तनतीयन्य आइसक्रीम बत वेवागे दंसल सिलगंड गुडाक्यनवा सिनगात्यनवा
දවසක් උපාසක අම්මා කෙනෙක් සිල් අරගෙන ජයසිරි මා බෝධිය ළඟ දෙකහමාරට විතර රුවන්වැලි සෑය ළඟට එන්න එනවා සිල් රෙද්දත් එක්කලම ඒ නතරතුරේදී මග දංසලක් තියෙනවා මේ උපාසක අම්මට ටික දුරක් යනකොට අර අඟුළු කරෝල හොදිසු වඳවන ආයට ඒ ළඟට ඌවම ඌව සුවඳ එනකොට උපාසක අම්මගේ සිල් රෙද්ද අමතක වුණා දන්තල් පොලිමේ දන්තල් පොලිමේ හිටියා බත් කාලේ යන්න හේතුව කරෝල හොදි සුවඳට ඒ දන්තල් වලට හදනවා පින්වතුනි කට්ට කරෝල හරි අඟුළු කරෝල හරි වෑංජනයක් පුසුඹේ බෙ කියලා ගිලින්න එපා ඉතින් ඒක නිසා උපාසක අම්මට සිල් වස්ත්‍රයත් අමතක වුණා අර සුවඳ ආවට පස්සේ මේ ඇස් දෙකෙන් දැක්ක සත්‍ය දර්ශනයක් දේක නිසා මන් දන්සල් ගැන කියනකොට මතක් වුණේ ඉතින් එතකොට පින්වතුනි මේ තරුණියත් අර සෙනග එක්කලා ඈතින් ළඟට යන්න බෑ ගහන්ද ඈතින් ගියා දන්සල කණ්ඩ කියලා හිතාගෙන නමුත් මේ අය ගිය දන්සලකට නෙමේ බුදුහාමුදුරුව ළඟට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිස් වාඩි වුණා මෙයා කල්පනා කරනවා මා බුදුහාමුදුරුවන්ට වඳින්න ඕනි කියලා. එදා බුදුරජාණන් වහන්සේත් බලනවා අද දවස තුල මං ධර්ම දේශනා කළාම ප්‍රතිඵල ගන්න කවුරු හරි ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේගේ නුවණට පේනවා මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා. අද දවස තුල මෙයා මගෙන් බණ අහනවා ප්‍රතිඵල ලබා ගන්නවා ජීවිතෙත් නිමා වෙනවා කියලා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ලෝකෙ බලන්නේ උදේටයි සන්ධ්‍යා කාලයටයි මහා කරුණා සමාපත්තියට සමවැදිලා එතකොට හේතු සම්පත් තියෙන කෙනෙක් දකින්නවා කියන්නේ පෙර බුද්ධ ශාසනයකදී තුනුරුවන් මුල් කරගෙන පින් කරගත්තු කෙනෙක් තමයි ඒ දකින්නේ එහෙම කෙනෙක්ම තමයි බුදුරජාණන් වහන්සේගේ නුවණට අසු වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තරුණයා එනකල් බලාගෙන හිටිය ධර්ම දේශනාව කරන්නට මෙයත් කවදාක්වත් බණ අහපු කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුව දැක්ක කෙනෙක් නෙමෙයි නමුත් එදා තමයි දැක්කේ බුදුහාමුදුරුව ළඟ වාඩි වෙලා ඈතින් වාඩි වෙලා බණ අහන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා දානය ගැන සීලය ගැන අනුපිළිවෙලින් දේශනා කළා මේ තරුණිය තමන්ගේ ඇඟේ තියෙන කැක්කුම වේදනාව කුෂ්ඨ රෝගේ පැත්තකින් තිබ්බා. එයාගේ පූර්ණ අවධානය ධර්ම දේශනාව කෙරේ යොමු කරගත්තා. සිහිය උපදවා ගත්තා. ඒ උපදවාගෙන දැන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගමන් තමාගේ ශරීරයේ තියෙන අනිත්‍යතාවය දකින්නට යෝනිසෝ මනසිකාරයෙන් ශරීරය දකින්නට මේ තැනැත්තාට හැකියාවක් ලැබෙනවා. යෝනිසෝ මනසිකාරේ කියලා කියන්නේ පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින ස්වභාවයට කියනවා යෝනිසෝ මනසිකාර කියලා. මනසිකාර කියලා කියන්නේ මෙනෙහි කරනවට. මනස කියන එකෙන් කරන කෘත්‍ය තමයි මනසිකාර කියන එක. බල්ලට මොලයක් තියනවා හරකට මොලයක් තියනවා නමුත් මනසිකාරය නැහැ. අපට මොලේ තියෙනවා මානසිකාරයක් තියෙනවා ඒකයි මිනිසෙකුට මේ මග වඩන්නට ලේසි කියලා දේශනා කළේ. ඉතින් පින්වතුනි මේ තැනැත්තා අහන ධර්ම දේශනාවත් එක්කලා තමාගේ ශරීරය යථාර්ථ වශයෙන් දකින්නට විනිවිද දකින්නට ඇත්ත ස්වභාවයෙන් දකින්නට පටන් ගත්තා. ටික වේලාවක් දේශනාව ශ්‍රවණය කළා මෙයාට විදර්ශනා නුවණ පහළ වුණා සෝතාපන්න තත්වයට පත් වුණා තමන් සෝවාන් උනු බව සෝවාන් උනු කෙනෙකුට 100%ක් ප්‍රත්‍යක්ෂ කර ගන්නට පුළුවන් මේ තැනැත්තා අවබෝධ කරගත්තා මම සෝතාපන්න තත්වයට පත් වුණා කියලා එයාට විශාල සතුටක් ප්‍රමෝදයක් ආස්වාදයක් ඇති වුණා ඒක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නට ඕනි ඒ වෙලාවේදී සක්‍ර දෙවියන් එනවා ආකාශයට ඇවිත්ලා මෙයාගේ ඉස්සරහට යනවා ඉස්සරහට ගිහිල්ලා කියනවා ඔබ ඔය තියෙන අමාරුවෙන් දුකෙන් මං මුදවෙනවා මම කියන දේ ඔබ කිව්වොත්
එට පස්සේ කියනවා මොකද්ද කියන්න ඕනේ ඔබ ඔබේ කටින් කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි ධර්මය ධර්මය නෙමෙයි සංඝයා සංඝයා නෙමෙයි කියලා කටින් කියන්නට ඕනේ මෙයා කියනවා නෑ මම බැරි විලාවක්වත් ඒ වචනේ කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ ළඟට සක්‍ර දෙවියන් යනවා මේ බව මතක් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු පිරිසට ඇහෙන්නට දේශනා කරනවා සුප්‍රබුද්ධ සෝතාපන්න තත්වයට පත් වුණා කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ට වැඳලා මේ පුජ්‍යලයා මෙතනින් නැගිටලා යන්නට ගියා. පින්වතුනි මාවතට බැහැලා පුංචි දුරක් යනකොට කුලප්පුණු එළ දෙනක් වේගයෙන් ආවා මේ පුජ්‍යලයාගේ යටිබඩ ප්‍රදේශයට එන්න බඩ පසාරු කරගෙන අන්පහර වැදුණා මේ පුජ්‍යලයා එතනම මරණයට පත් වුණා මග්ගේ මේව කාලමකාසි මහපාරිම කාලය අත්‍රා කළා දැන් භික්ෂූන් වහන්සේලා මේ ප්‍රවෘතිය බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි සුප්‍රබුද්ධ කියන තැනැත්ත බණ අහලා යනකොට මහපාරේ එළ දිනක් යනලා මරණයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තස්සකා ගති එයාගේ උත්පත්තිය කොහෙද සිද්ධ වුණේ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලාවේ නුවණින් බලල සුප්‍රබුද්ධ පිළිබඳව දේශනා කරනවා මහණෙනි සුප්‍රබුද්ධ පඬිත පුජ්‍යලේ එයා සෝතාපන්න තත්වයට පත් වුණා නියති සම්බෝධි පරායන කියන තත්වයට පත් වුණා පඬිත පුජ්‍යලයෙක් වශයෙන් තමයි කාලය අත්තරා කරන්නේ එයා කාම සුගතියේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවා එහෙදී යා නිවන් අවබෝධ කරගන්නවා කියලා දැන් භික්ෂුන් වහන්සේලාට ලොකු ගැටලුව කොහොමද මෙච්චර මේ තැනැත්තෙක් බණ අහපු ගමන් එකපාරට සෝවාන් ඵලයට පත් වුනේ කියන එක ගැටලුව සෝවාන් ඵලයට පත් වුණු මිනිස්සෙක් පාරේ බහැලා යනකොට එළ දෙනක් යනලා එසනින් මැරුණේ ඇයි කියන එක තව ගැටලුව ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැටලු ටික විමසනවහා මුදුරවරු ස්වාමීනි ඇයි මේ තැනැත්තා එළ දෙනක් යනලා මැරුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍යයාගේ කර්ම විපාක දකින නුවණින් බලලා දේශනා කරනවා මහණෙනි මේ රජගහ නුවර තියෙන ප්‍රදේශේ පෙර භවයකදී මේ තැනැත්තා සිටු වරයෙකුට දාව උත්පත්තිය ලැබෙනවා මෙයාට ඕන තරම් සල්ලි තියෙනවා ඇදිච්චකමනේ සල්ලිත් එක්කලා ඇදිච්චකමාව තමයි ගොඩාක් වටින්නේ යව්වනම් ධන සම්පත්ති ප්‍රබූත්වේ මවිවේකිතා ඒ කයිකමප්පේ නරතාය කිමු යත්‍ර චතුස්තියම් යව්වනත්තයයි ධනයයි අවිවේකී බවයි මේ කියන දේවල් අනර්ථයේ පිනිස හිටනවලු එක එක ගත්තත් අනර්ථයේ පිනිස හිටිනවලු කවුරු හරි කෙනෙකුට එකට හතරම හම්බ වුණොත් කතා කරන්න දෙයක් නැහැ කියලා තමයි ඔය කියන්නේ ඒක නිසා සමහරුන්ට බෝධීන් වහන්සේ මතක් වෙන්නේ පැන්වක් කරන්න මතක් වෙන්නේ දුකක් වුණාම සනසීමෙන් ඉන්න වෙලාවට බෝධියක් තියනවද කියලාවත් ගානක් නැහැ ඉතින් ඒ නිසා පින්වතුනි සල්ලි කියන එක එනකොට තරුණකම කියන එක එනකොට අවිවේකී බව කියන එක එනකොට ප්‍රබුද්ධත්වය කියන එක එනකොට තමන්ගේ ඇත්ත ස්වභාවය අමතක වෙලා යනවා මවාගත්තු එකකින් ජීවත් වෙන්න හදනවා ඒක නිසා සල්ලිත් එක්කලා හැදිච්චකම තියනවා නම් ඒක ගොඩක් වටිනවා ඉතින් මේ සිටු කුමාරයාට ඇති තරම් සල්ලි තිබුණා නමුත් හැදියාවක් තිබුණේ නැහැ මෙයාට හිටියා ඕකටම ගැළපෙන ගජ යාළුවෝ තුන් දෙනෙක් මේ හතර දිනාම එකතු වෙලා කතා කරන්නේ තීරණය කරන්නේ ක්‍රියාත්මක කරන්නේ සල්ලි වියදම් කරන පාපකාරී වැඩ දවසක් එක නාටිකාංගනාවකට සල්ලි දෙන්නම් කියන පොරොන්දුවෙන් මේ හතර දින එයත් එක්කලා උයනට ගිහිල්ලා මත්පැන් බිබී
දවස් 30ම සතුටු වුණා. සවස් කාලේ එයාට ගාස්තුව දෙන්නට වෙයි කියලා ගාන වැඩියෙන් දෙන්න වෙයි කියලා හතර දිනා කතා වුණා මෙයා මරමු කියලා. මහණෙනි මේ හතර දිනාම අර කාන්තාව වංචා සහගත ලෙස රවට්ටලා එයාගේ ගෙලහිර කරලා මරණයට පත් කළා. මේ මරණ කාන්තාවගේ හිත ඇතුලේ විශාල ද්වේෂයක් හටගත්තා. මේ ද්වේෂය තුලින් ඇය යක්ෂණියක් වෙලා උත්පත්තිය ලැබුවා. ආත්ම භාව 500ක් තිස්සේ මේ යක්ෂණිය මේ හතර දිනාගෙන් පලිගන්නවා. අද දවස තුලත් ඒ යක්ෂණිය මේ ක්‍රියාව කළේ මෙන්න මේ පලිගැනීම නිසා ඔය එළදෙන ගෑඟට ආරූඪ වෙලාවා කියලා දේශනා කළා. පින්මතුනි ඕක කියනකොට මටත් කතාවක් මතක් වුණා. මමයි මගේ තවත් තාමුදුරු කෙනෙකුයි අපි දෙන්නෙක් වැඩම කළා භාවනා වැඩසටහනකට. මං ඊයේත් ඒක මතක් කළා, කතාව කිව්වේ නෑ. ඒ භාවනා වැඩසටහනට වැඩම කළාට පස්සේ නුවර ප්‍රදේශේ උදේ කාලේ මම භාවනා වැඩසටහන කළේ, දහවල් කාලේ මගේ යාළු හාමුදුරුව කළේ. අපි දෙන්නම නාලිකාවේ ධර්ම දේශනා කරනවා. ඉතින් අපි දෙන්න බොහොම සුහදයි. භාවනා වැඩසටහන කරනකොට අපි දෙන්න හිටිය මෙහෙම වාඩි වෙලා, මේ වම් පැත්තට වෙන්න වාඩි වෙලා හිටියා. දනිස්ස බිම තියාගෙන කඳ කෙලින් කරගෙන කෙට්ටු සුදු පාට අවුරුදු 45ක විතර අම්මා කෙනෙක්. ඒ අම්මා ආරම්භක වෙලාවේ ඉඳන් අවසාන මොහොත දක්වාම අනිත් අයට වඩා වෙනස් විදියට භාවනා කළා. ඒක නිසා තමයි මේ ස්වභාවය මතක. අපි දෙන්න කුටියට වැඩම කළා දහවල් දානේ සඳහා. ගිලම්පස දෙකක් පූජා කළා. ඒක වළඳන වෙලාවේදී අර අම්මා අපේ ළඟට ආවා. ඒ පැමිණිලා මේ අම්මා කියනවා, මට කිව්වා ස්වාමින් වහන්සේ අද උදේ මෙහාට වඩිනකොට දාන වැළඳුවේ අසවල් අසවල් ಜಾති නේද කියලා. මේ අම්මා කිව්වා මේ එදා ඉන්දියාප්ප වාගයක් වැළඳුවා, බත් එහෙම පරිප්පුවා තිබුණා. කිව්වා මේ ස්වාමින් වහන්සේ අද ඉන්දියාප්ප වැළඳුවා නේද, පරිප්පු වැළඳුවා නේද, මහනුනු දවස් ඉඳන් පරිප්පු වැළඳෙනවා. ඉතින් මෙහාට ආපුවම දෙයියන්ගේ පීටෙන් හම්බ වෙනවා. ඒක ලංකාවේ මෙහි කියලා වෙනසක් නැහැ. උදේට පරිප්පු ඉන්දියාප්පයි සම්බෝලයි, නැත්නම් සම්බෝලයි පරිප්පු ඉන්දියාප්පයි, නැත්නම් සම්බෝලයි ඉන්දියාප්ප, ඔය වගේ කලවමේ යනවා. ඒක නිකන් දන්නවා මේ දවසට මෙහෙමයි කියලා. ඉතින් පුදුමේ කියලා කියන්නේ ඕමාන් වලට ආපුවම ස්වාමින් වහන්සේ පරිප්පු කියලා දෙයියන්ගේ පීටෙන් බෙදෙනවා. අර අම්මත් ඒකෙන් තමයි පටන් ගත්තේ. එතකොට දෙයක් කියාගෙන ওই ටික කිව්වා. ඇත්තටම ඒ ටික හරි. ඊට පස්සේ කියනවා මේ මගේ යාළු හාමුදුරුවන්ට කියනවා ස්වාමින් වහන්සේ මේ සමාවෙන්න කාරණාවක් කියන්න, ඔබ වහන්සේගේ මෙන්න මේ බෙල්ලයි මේ උරහිසයි අතරේ තියෙන මේ අකු ඇටේ හරියට මැද්දෙන් යටට යනකොට යටම තියෙන ඉල ඇටේ අතුල් පැත්තෙන් රිදෙනවා නේද කිව්වා. ඒකලම උභවංශයේගේ ඒ ඉලෑටේ පිටිපස්සෙන් තියෙන උකුල ගොඩක් වෙලා හිටගෙන හිටියොත් කලන්තය දෙන්න තරම් කැක්කුම එනවා නේද කිව්වා. මේ ආන්දරෝ ගිලම්පසේක බොණේක නැවැත්තුවා වළඳන එක. අර අම්මා දිහා බලාගෙන ඌ කිව්වා. ඊළඟට කියනවා ස්වාමින් වහන්සේ උභවංශයේගේ මේ වම් පැත්තේ කිහිල්ල තියෙනවා, මේ කිසිල්ලට යටම බලන්ඩ යටම යනකොට මේ යටින්ම තියෙන ඉලෑට කටුවේ ඉදිකටු මිටියක් එකට බැඳලා, ඉදිකටු ගොඩක මිටියක් එකට බැඳලා ඇටකටුව ඇතුල් පැත්තෙන් හයියෙන් අන්නිනකොට රිදෙනවා නම් ආන් ඒ වාගේ රිදීමක් එනවද කියලා. ආන්දරකෝ ඔව් කියලා. අවුරුදු 16ක් තිස්සේ බේජ් ගන්නවා. දොස්තර මහත්තුරු කියන්නේ ලෙඩක් නේ කියලා. නමුත් ඔබ වහන්සේට ඔය අසනීප තියනවා නේද කිව්වා. ඊට පස්සේ මේ ආන්දරකෝ ඔව් කියලා. ඇත්තටම තියෙනවා. ඊට පස්සේ මෙයා වටපිට බලලා කියනවා ස්වාමින් වහන්සේ සමාවෙන්න මේ ලෙඩේ හැදෙන හේතුව මං කියන්න අවසරද කිව්වා. ළඟ අපි දෙන්න විතරයි, ඒ අම්මා විතරයි. මේ අම්මා කියනවා හාමුදුරුවනේ
ओबवहांसे ओय लेडे हदेन्न पटांग अरगन दैन आत्म हतरक वेनो मे कियन्ने कोहमद कियला मगिन अहन्न एपा मम दन्ने ने ए न्याय सिद्धांतय थियरी मम दन्ने ने ए अम्मा दकिन दे मट दकिन्नत बे हेबाई मे अम्मा डॉक्टर के नकुट अहुनो उनु लेडे हामुदुरुवांगे कियपु एक ऐत्ते उन्हांसे कैलनी कैंपस गिए मंग पेरा देने गिए द्यापी दिन ना मेहमु उन्हांसे विदुहल्पति के ने एवागी मे नोगत के नेक ने मे अम्मा किया ना वा मीटा आत्मा हतर कटे यहाँ पैते उबोहांसे पिरमी के ने मनुष्य उबोहांसे विवाह हवे ना मटे पेनवा विवाह हवुनु मगुल पोटो एके मटे पेनवा बिरिंद वाड़ी वेलाई नो अब हिटा गने इन्नवा बिरिंद के मुना प्रसन्न नाई अरे मुकद्दर पल्ले आटे एक टकियाने वेल लकियाने वेव वेवे मुकद्दे कटने दे वेल लकियाने मटन इंदिया की अलमांगी एक क्यों वेल लेके एकात पेनवा ඔබ මෙහිම හැරිලා ඉන්න ඔබ වහන්සේ බිරිඳ මෙහිම හැරිලා ඉන්නවා ඊළඟට ඊට පස්සේ පේනවා ඔබ වහන්සේ ඉස්සරලාම මහන වෙන්න යන්නේ ආත්මෙදී බිරිඳට කියලා යනවද නැතු යනවද කියන එකක් මට පේන්නේ නැහැ නමුත් ඔබ වහන්සේ පැවිදි වෙන්න යනවා කියලා මට පේනවා හැබැයි ඒකලාම බිරිඳගේ හිත ඇතුලේ තරහක් ඇති වෙනවා දැන් බලන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ අරක්කු බොණ්ඩ සල්ලාලකම් කරන්න වැරදි වැඩ කරන්න ගියා නෙමෙයි පැවිදි වෙන්න ගියේ නමුත් ඇගේ හිත ඇතුළට විශාල තරහක් ඇති වෙනවා ඒ තරහ ටික ටික වැඩි වෙනවා ඇය මැරෙනවා ඒ තරහින් ඇය මැරෙනවා මට වෙඩින් ෆොටෝ එකේ මූණ පේනවා ඇගේ මූණ එක පාරට විකෘති වෙනවා ඇය යක්ෂණියක් එයා බල සම්පන්නයි මේ මේ යක්ෂණිය ඔබ වහන්සේගේ ආමාශයට දොඹ ඇටයකට වඩා චූටි විසගුලියක් ඇතුල් වෙන්න හදලා ඒකට රැකවරණේ දීගෙන ඉන්නවා ඔබ වහන්සේ පැවිදි වුණාට පස්සේ අවුරුදු 16ක් තිස්සේ අත්විඳින්නේ ආන් ඒක ප්‍රතිඵලය ස්කෑන් කළාට මොනවා වුණත් අහුවෙන්නේ නැහැ ආත්ම හතරක් ඕක විඳිනවා ඒ යක්ෂණිය තාමත් එක ආත්මයක ඔබ වහන්සේ දනුත් භුක්ති විඳින්නේ එක කියලා ඊට පස්සේ මේ හාමුදුරුවයි මමයි දෙන්නම ඇහුවා මේ අම්මා එක අයින් කරගන්න බෑද කියලා. එතකොට මෙයා කියනවා ස්වාමින් වහන්සේ මට පේනවා වංගුවක් ඒ වංගුව ළඟ තියෙනවා කළු පාටට වතුර බහින බෝක්කුවක් ඒ වතුර අපිරිසිදුයි කළු පාට ගතියක් තියෙන්නේ එතනින් එහා පැත්තේ උඩට වෙන්න වෙලක් තියෙනවා ඒ වෙලේ නියර කීපයක් යනකොට බෝධියක් තියෙනවා ඒ බෝධිය වටේ බැම්මක් බැඳලා තියෙනවා බුදු පිළිමයක්වත් නැහැ පන්සලකුත් නෙමෙයි ආන්ගේ බෝධිය ළඟට ගිහිල්ලා බෝධි පූජාවකට අවශ්‍ය කරන ಜಾති ටික තියලා බෝධි පූජාවක් තියලා මෙන්න මේ යක්ෂණියට කියන්න ඔබ මේ කරන දේ වැරදි ඔබ කරන්නේ බුද්ධ පුත්‍රයෙකුට මේ දේ තවත් ඔබට පව් සිද්ධ වෙනවා ඒක නිසා ජයසිරි මා බෝධිය ළඟට ගිහිල්ලා ඔතනින් මිදෙන්න කියලා ඒ බෝධි පූජාව තියලා පින් දෙන්න කිව්වා. අදටවත් එහෙම තැනක් හොයාගන්න බැරුව ගියා. මේ මං බන කියන මොහොතේත් ඒ හාමුදුරුව ඒ දේ භුක්ති විඳිනවා. ඉතින් පින්වතුනි, ඔය කතාව තර්කයට, විතර්කයට, දර්ශනීයට ගැලපෙන එකක් නම් නෙමෙයි. නමුත් අර බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ ගැන දේශන අර සුප්‍රබුද්ධ ගැන දේශනා කරපු කතාවත් එක්කලා මගේ දැනට අවුරුදු 1 මාස 3කට විතර කලින් ආපු අත්දැකීමක් තමයි ඔය ඔබට ප්‍රකාශ කරන්නට යෙදුනේ. එතකොට මෙයා බලාගෙන ඉඳලා පිළිගන්න ස්වභාවයක් තියෙනවා. එහෙම වෙනවද නැද්ද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක කෙනෙක් ශරීරයට ඇතුළු වෙලා ලොකු පරිවර්තනයක් කරනවා මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍ර දේශනාවේ දැක්වෙනවා ඇතුළු වෙලා හිටියේ මාරයක් කියලා සංයුත්ත නිකායේ ජුන්න කියලා සූත්‍රයක් තියෙනවා සරියුත් තෙරුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක ජුන්න කියලා යක්ෂේ
එයාගේ අනිත්‍යක්ෂයට කියනවා මට හිතෙනවා මේ හාමුදුරුවන්ගේ ඉසට පහරක් ගන්නද එතකොට අනිත්‍යක්ෂයා කියනවා ඒ දේ කරන්න එපා කියලා එවනට යකා කියනවා නෑ අනේ මට ගහන්න මේ හිතෙනවා කියලා එතකොට අනිත්‍යාඳුරෝ කියන අනිත්‍යකා කියනවා එපා කියලා තුන්වෙනි පාරක් කියන දේ අහන්න නැතුව හිමින් පාරක් ගහනවා ඒ පාර කොච්චර තදද කියනවා නම් ඒ පහර කළු ගලකට වැදුන ගල හතරට පැල හතට පැරෙන තරම් හයියයි කියනවා මුගලන් මහරහතන් වහන්සේ ඒ වේලාවේ සමාපත්තියට සමවැදිලා සරියුත් තෙරුන් වහන්සේගේ හිසට වදින මේ පහර දකිනවා සරියුත් තෙරුන් වහන්සේගේ ළඟට ඇවිත්ලා අහනවා ආයුස්මතුන් වහන්සේ අපහසුතාවයක් වුණාද කියලා නෑ ආයුස්මතුනි මට එහෙම දැනීමක් උනේ නෑ කියනවා इतिन पिन्वतुनी एक निसा हामुदुरु केनेक मावते वडिनवा इक्तरा प्रेतात्मयक में हामुदुरु अंगे शरीरे अतुरटे यनवा अर हामुदुरु मत्पेन बीला पारे वेटेनवा मिनिस्सुंगे अवमानेट अप्रसादेट पात्र वेनवा मेवागे दै सिद्ध वेन्नट पुलुवन इति एक निसा तमाई मंग अर कथावत् मतक कले केसे हो वेवा සමහර වේලාවට අපේ ජීවිතවලට අපි නොහිතන දේ සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන. එතකොට මේ හාමුදුරුවරු අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම අර නාටිකාංගනාව මරපු නිසා වෛරෙන් මැරෙන ඇය තමයි මේ ආකාරයට පලිගණ්ඩාවේ කියලා. ඔය එක්කලමට මතක් වුණා ලංකාවේ කතාවක් ඒ ගෑ පිරිමි ළමයෙකුට අසනීප වුණාම අර විද්‍යා කුලපති කියලා මහත්තයෙක් ඉන්නවා ඔය ගාල්ල පැත්තේ එයාගේ ළඟට මේ පිරිමි ළමයා එක්කල ගියාම පිරිමි ළමයා ප්‍රලය කරනවා පිරිමි ළමයාගේ ඇඟෙන් ගෑනු ළමයෙක් කතා කරනවා මම් මුගෙන් පලි ගන්නවා කියලා එතකොට අහනවා මූ කියන්නේ ඇයි කියලා එතකොට අර කාන්තාව මරපු නිසා එයා තමයි මේ පලිගන්නේ. එතකොට අනිත් එක්කෙනා තමයි යාළුවා දාරුචීරිය. අනිත් එක්කෙනා තමයි පුක්කුසාති. අනිත් එක්කෙනා තමයි තම්බදාටික. ඔය හතර දෙනාගෙන් දෙන්නෙක් රහත් වෙනවා. ඒ රහත් වෙන්න පෙර කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ මාර්ගයේ වඩපු දෙන්නෙක්. අනිත් දෙන්නා සෝවාන් වෙලා තමයි කාලයාත්‍රා කරන්නේ. එදෙන්නටත් ඒකට බලපාන කුසලයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාම මේ ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි හොඳයි. මෙයාගේ ඇඟ පුරාම චර්ම රෝගයක් තිබුණනේ. ඒ ඇයි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය තැනැත්තා පෙර ආත්මික බොහෝම ලස්සන ප්‍රසන්න ශරීරයක් තියෙන තරුණේ. මේ තරුණයා තමන්ගේ රූපයේ ලස්සන නිසා කඩවසම් නිසා රූපයේ පිළිබඳව ඇති කරගෙන තිබුණ මාන්නය මම හරි ලස්සනයි මම හරි බලසම්පන්නයි අනිත් අය මෙහෙම නැහැ කියලා හිලා දකින ස්වභාවයක් තිබුණා අපිතොල වුණත් එහෙම හිටිනවා පින්වත්තුනි යම් යම් කුසලතාවයන් දක්ෂතාවයන් අපි ළඟට එනකොට අපි නිකන්ම කියනවා මං කාටවත් මෙහෙම කියන්නේ එවුනට මට මෙහෙම කරන්න පුළුවන් කියලා අපි ඉදිරිපත් කරනවා සමාජයක් ඉස්සරහට ගියාමත් අපි බලාපොරොත්තු වෙනවා සමාජය මට ඒකට ගරු කරයි කියලා ඒක නොලැබෙනකොට අපි තුල තරහක් ඇති වෙනවා ඉතින් ඒක නිසා මේ තරුණයත් බොහොම ආඩම්බරෙන් මාන්නෙන් තමයි හිටියේ ඔය කාලේ අර ඉසිගිලි කියන පර්වතේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා ඔය අතරතුරේ වැඩ හිටිය තගරසිකී කියන පසේ බුදුහාමුදුරුව වීතියට වැඩම කරලා පිඩුසිඟා වඩිනවා මේ තරුණියා පහු කරගෙන යනවා මේ තරුණියා එකපාරට අර පසේ බුදුහාමුදුරුවන්ට කාරණ කෙල ගහලා
අවමන් කරනවා මේ මහාන ඇඟේ කුෂ්ඨ රෝගයක් හන්දද ඇඟ වහගෙන යන්නේ කියලා. ඉතින් මේ අවමානීය පදනම් කරගෙන ආර්යයන් වහන්සේ නමකට කරන ලද අවමානීය පදනම් කරගෙන මේ පුජ්‍යලයා දුගතිය උත්පත්ති ලැබලා එතනින් පස්සේ උපදින උපදින ආත්මවල මෙයාගේ ඇඟේ සුව කරන්නට බැරි චර්ම රෝගයක් හැදෙනවා. පින්වතුනි අපේ ඇඟට ලෙඩ හැදෙනවා ඔය ආකාර ගොඩකින් සෙම්ම සමුට්ටාන වාත සමුට්ටාන පිත්ත සමුට්ටාන උතුපරිණාමජා කම්ම විපාකජා ඕපක්කමිකා ඔය ආකාරයට කියලා එක කර්මයක් තියෙනවා එක ලෙඩක් තියෙනවා කම්ම විපාකජා කියලා. කර්මයේ තුලින් ලෙඩක් හැදුනොත් ඒක කවදාක්වත් සනීප කරන්න බෑ. කර්මයේ තුලින් හැදෙන රෝගයක් සනීප කරන්න ගියොත් වෛද්‍යවරයා සමහර විට වෛද්‍යවරයාගේ gedara kaatari යම් ලෙඩක් හැදිලා ඒ වෛද්‍යවරයාගේ හිතට එන සැනසීම නැති වෙලා යනවා. එක්කොත් වෛද්‍යවරයාට හරි බලපානවා. කර්මයක් කළාම ඒක විඳින වේලාවට ඒකෙන් මුදවන්න හැදුවාම ඒක අනිත් අයට බලපානවා. මේක විශ්ව න්‍යායක් නේ තියෙන්නේ. ඉතින් කම්ම විපාකජ ආබාධ කියන ඒවා තමයි බෙහෙත් කළාට සුව වෙන්නේ නැති. අනිත් රෝග සුව කරන්නට පුළුවන්. සෑම රෝගයක්ම කර්මයෙන් හටගන්නේ නේ. දෝපක්කමිකා කියන්නේ අපේම උපක්‍රම තුලින් හටගන්නවා. දැන් නිතර නිතර අර අර ඇඟ ලස්සන කරන්න ඉන්ජෙක්ෂන් එකක් විද්දාම අර එක්කෙනෙක් වෙනස් වුනේ ඒව උපක්‍රමික. මත්පැන් බිව්වාම ලෙහදනලේ දෝපක්කමික. සිගරට් බිව්වාම උපක්‍රමික. ඒ වාගේ හැදෙනේව අපේ උපක්‍රම තුලින් හැදෙනේව සනීප කරන්න පුළුවන්. සමහරු ලෙඩ ඉතලා දාගන්න දාගෙන ඉවරලයි උඩ තියාගෙන යනවා මහ ලොකුවට මට හොඳ ලෙඩක් තියෙනවා කියලා. පිළිලැජ්ජාවේ පණ යනවා. ලංකාවට වරෙන් මුකවත් කරන්න බෑ. කොමාරි දත්ත හොයනවා. ඔයලා දන්නේම නැහැ සේරම තොරතුරු එක්කලා යාට වයිබ කරනවා. මේ ඉතාගෙන ඉන්නේ දන්නේ නැහැ කියලා අන්තිමේදී ලෙඩේ පැතිරිලා. අපි අනකොට ගොඩාක් ගැටලු මතු වෙනවා. ඒක නිසා ලෙඩ ගැන පරිස්සම් වෙන්නට ඕනි. කමන්නේ මං කියෙ මෙහි නෙමෙයි මේ ඇමරිකාව ගැන. එතකොට පින්වතුනි දැන් මේ ආකාරයට මෙයා පසේ බුදුහාමුදුරුවන්ට අවමන් කළා. ඒක නිසා තමයි මේ ඇඟේ චර්ම රෝගයක් හැදුනේ කියලා දේශනා කළා. ඒ ආකාරයට පින්වතුනි රෝග හැදෙන්නට වෙන දෙන්නට පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඔබට මේකට සමාන තව කතාවක් දේශනා කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ආජීවකයෙක් සිටියා. යාගේ නම ජම්බුක ආජීවකයා. මෙයා ආහාරයට ගත්තේ අසුචි. මෙයා උපදින්න සවැත් නුවර බොහොම ධනවත් ගෙදරක. මේ සවැත් නුවර ධනවත් ගෙදරක උත්පත්ති ලැබන දරුවා ටික දවසක් යනකොට එයාගේ මලපහ ආහාරයට ගන්න ගත්තා. ඉතින් වැඩි හිටියෝ කල්පනා කළා මේ චූටි නිසා වෙන්න ඇති කියලා. කොම කොමාරි ටික ටික ලොකු වෙනකොට දවසක් මේ දරුවා ගෙදර තියලා එළියට ගිහින් එන වෙලාවක මෙයා මලපහ අනුභව කරනවා මෙයාලා දැක්කා. දෙමව්පියෝ හිමින් හිමින් මේ දරුවා ගෙදරින් ඈත් කළා. එහෙම ටිකක් ටිකක් යනකොට මෙයා මිනිස්සු මලපහ කරන තැනක හුදකලාව කටයුතු කරනවා ආගමික තාපසයෙක් විදිහට. අත් දෙක ඔසවාගෙන කකුල් දෙකෙන් එකක් ඔසවාගෙන කට ඇරගෙන හුලං අමන දිසාව පැත්තට ඉන්නවා. මිනිස්සු ඇවිත්ලා ඇයි කියලා ආපුවම කියනවා මම මේ වරතයක් සමාදන් වෙලා ඉන්නේ. මම මේ පොළවට බර වෙනවට තමයි තනි කකුලෙන් ඉන්නේ. එතකොට කට ඇරගෙන ඉන්නේ හුලං අනුභව කරනවා. බුදු අම්මෝ මේනම් හොඳ මොඳ රහතන් වහන්සේ නමක් කියලා ඒ කාලෙත් අහුවෙනවා. අද වාගේම කිසිම වෙනසක් නැහැ. අනේ පින්වතුනි ඉතින් මිනිස්සු මොකද කරන්නේ අරෙමෙන් උස්සගෙන උස්සගෙන ගෙනැද්දිනවා. කවදාක්වත් කෙනෙක් දැක්ක ගමන් පැහැදෙන්න යන්න එපා. එක පුජ්‍යලයක් ඇසුරු කරගෙන ඒ පුජ්‍යලයාම දෘෂ්ටියක් කරගෙන යන්න ගියොත් යම් දවසක යාගෙන අප්‍රසාදයක් ඇති වුණොත් අර අපේ පැහැදීමම නැති වෙනවා. ඒක නිසා මගෙන් උනත් බණ අහන්න නමුත් මම කියන කෙනාව විශ්වාස කරන්න එපා. ඔබ ඉදිරිපිට බිම් බලාගෙන ගියාට ඔබ ඉදිරිපිට සංවරයි කියලා පෙනුනට මගේ ඇත්ත ස්වභාවය ඔබ කවුරුවත් දන්නේ නැහැ.
ඒක තමයි ඔබ ළඟ තියෙන්නේ. අපි සෑම දෙනා ළඟම චරිත දෙකක් තියෙනවා. එකක් පිටට පෙන්වන චරිතේ, අනික අභ්‍යන්තර චරිතේ. ඒක නිසා කිසිම මිනිස්සේ දැක්ක ගමන් එකපාරට පැහැදෙන්නත් එපා, විශ්වාස කරන්නත් එපා. දීගේ නාදුනා ගොඩාක් අසුරු කළා එක කරන්නට උනේ. තංචකෝ ඒකක් කරන්නට උනේ. දීර්ඝ කාලයක් අසුරු කරලා කියලා දේශනා කරනවා. පුජ්‍යලයන් අසුරු කරගෙන බුදුදහමට පැහැදෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරගෙන විතරක් පැහැදෙන්න. හොඳයි. එතකොට මේ දැනත්තා දැන් මෙහෙම ඉන්නවා. ඉතින් අර අය ගෙනල්ලා ආහාර ගේනවා. ඒ ආහාර ගෙනාට මේ අනුභව කරන්නේ. ආමට ඌව එපා කියනවා. රසිකන අනේ පින්වතුන් වහන්සේ, ආර්යයන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේක නිකන් ඉදුල් කරන්න. එතකොට තනකොළ ගහක් අරගෙන ඒක මෙයා මෙහෙම ඉරලා ඒකේ අග්ගිස මෙහෙම දාලා ගසලා ඒක මෙහෙම දිවේ ගාලා කියනවා දැන් හොඳා කියලා. ඉතින් අර කට්ටිය සාදු 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 කියනවා. ඒ අය ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? අර ගල්තලා විහා පැත්තට ගිහිල්ලා බඩ පුරා ආහාරයට ගන්නවා අසුචි. ඇයි මෙහෙම කරන්න හේතුවනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තැනැත්තා රහතන් වහන්සේ කෙනෙකුට පිණ්ඩපාතේ වළඳනකොට ගරහනවා, ඔය පිණ්ඩපාතේ වළඳනවට වඩා හොඳයි අසුචි කෑවනම් කියලා. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි මෙහිම වෙන්නේ කියලා දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි, යම් යම් අයට අවමන් කරනකොට, හිතරි දෙන ජාති කරනකොට ටිකක් පරිස්සම් වෙලා කරුවට කමක් නෑ. මටත් මේ වාගේ දෙයක් විඳින්න වෙයි කියලා හිතලා කරාට කමක් නැහැ. මම ඊයේ දවසෙත් මතක් කළා, ඒක අදත් කියන්නම් ඕකට බද්ධ කරලා. ඔබ කාගේ හරි කෙනෙකුගේ රැවටීමකට ලක් වෙනවට, බොරුවකට අහු වෙනවට ඔබ කැමති නැහැ. කේලම් කියලා ඔබ තවත් කෙනෙක් අතර බිඳවනවට කැමති නැහැ. ඔබ පිළිබඳව තව කෙනෙකුට ආරංචි පතුරවනවට කැමති නැහැ. ඉතින් අනිත් මිනිස්සුත් එහෙම තමයි. ඒක නිසා අන් අය රිදෙන ජාති, අන් අය දුකටපත් වෙන ජාති කරන්න යන්න එපා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේ වාත්තන. අපි මේ වැරදි වැඩ කරන්න හදනකොට කවුරුවත් නෙමෙයි යාළුවා කරගන්නේ අපේ හිත. එයත් එක්කලා තමයි මේ වැඩේ කරන්නේ. අපට මේක අමතක වුණාට හිතට මේ කාරණාව අමතක වෙන්නේ නැහැ. ඒක නිසා යම් ක්‍රියාවක් කරන්නට පෙර ආතුව හිතලා කල්පනා කරලා නරක දේ ඈත් කරලා හොඳ දේ කරන්න. කුසල් කළාම හොඳ තැනක උපදිනවා, හොඳ දේවල් ලැබෙනවා. එතකොට අපට ධර්ම මාර්ගේ යන්නට පුළුවන්. අද ඔය පින්නතුන් මිනිස්සයන් වුණා, බෞද්ධයන් වුණා, යමක් කමක් අතට ලැබෙනවා. ඒක නිසානේ බය නැතුව වියදම් කරලා පින්කම් කරන්නේ. ඒ කුසල් වල විපාක නිසානේ. ඒක නිසා පින් කරන්න බය වෙන්න එපා. ඒවා අපත යන්නේ නැහැ. පිනක් නිසා හොඳ තැනක උත්පත්තිය ලැබුවාම ඒ ජීවිතේ හොඳට අරගෙන යන්න පුළුවන් කල්පනා කරලා. හැබැයි නරකක් කරලා කුසලයක් කරලා බල්ලෙක් බලලෙක් වුණොත් බල්ලට බල්ලලට හොඳ හිතන්නට බැහැ. ඒක නිසා සෑම මොහොතකම කල්පනා කරලා ඔබේ ජීවිතය අර්ථවත් අන්දමින්, සාර්ථක අන්දමින් ගෙනියන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ ඇති කරගෙන ජීවත් වෙන්න. හොඳයි පින්වතුනි, මම මීට වඩා ධර්ම දේශනාව දිගු කරන්නේ නැහැ. සෑම දිනම හොඳට බණ ඇහුවා. ඉතින් ටිකක් වෙලා කියන්න ඕනේ බණක්. විනාඩි 45ක් වාගේ කාලයක් තුල මේ පැහැදිලි කරලා දුන්නේ. ඒකෙන් ඔය පින්නතුණු සෑම දිනම මන් දැක්ක හොඳට බණ අහගෙන හිටියා. යමක් හිතට වැටෙන්නට ඇති, හොඳ සමාදන් වෙන්න, අනිත් අයට සමාදන් කරවන්න, නරක තමන් සමාදන් වෙන්නත් එපා, අනිත් අයට සමාදන් කරවන්නත් එපා. එතකොට තමන්ටත් හානියක්, අනිත් අයටත් හානියක්. ඒ නිසා සෑම මොහොතකම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න, පුරුදු වෙන්න, ඒක ජීවිතයට හුරු කරගන්න. මම්මගේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මම යුතුයකම් ටිකක් තියනවා පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ කටයුත්තත් මේ කළාම සිද්ධ කරන්න. මේ රටට එන්නට ආරාධනා කළේ සෝමපාල මහත්මයා. ඒ මහත්මයා ආරාධනා කරපු නිසා මං ආරාධනාව බාරගත්තා.
අනතුරුව ප්‍රසන්ත මහත්මයා කතා කළා ඊට පස්සේ අනිත් අනිත් සෑම දෙනා මේකට සහයෝගය ලබා දුන්නා චාමින්ද මහත්මයාගේ නිවසේ වැඩ හිටියේ ඉතින් මේ වැඩසටහන් සේරම හොඳට සංවිධානය කරලා තිබුණා දාන සෑම එකක්ම හොඳින් ලැබුණා කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ මං මේ වැඩ හිටිය දවස් ටිකට මම ආගන්තුක වුණත් ඔය පින්නතුන් තමන්ගේ කෙනෙකුට වාගේ බොහොම කරුණාවෙන් මට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් ධර්ම කරුණු කියලා දීලා ඔය පින්නතුන්ගේ ජීවිතයක් චුට්ටක් හරි වෙනස් කරන්නට උත්සාහ කළා ඒ නිසා ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන්න සියලු දෙනාම ඒ වාගේ මේ පන්සල ඔබට ලැබෙන මහ සම්පතක් මේක රැකගන්න මෙතෙන්ද නිතර නිතර එන්න මේ ආරක්ෂාව කරගෙන යන අයට සහයෝගය ලබා දෙන්න ඒවත් සිහිපත් කරගන්න කියන එක මතක් කරනවා එමනම් ධර්ම දේශනාව නිමා කරනවා අප මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත් උතුම් පින තුලින් ඇති කරගත් කුසල් සිත් අපට හේතු වේවා මේ ජීවිතය යහපත් වේවා කරදර කම් කටළු දුරු වේවා අප සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා සාදු කියන්නේ අද දවසේ සම්බුද්ධ පූජාව හා ධර්ම දේශනාව සඳහා දායකත්වයේ උසනු ලබන්න ප්‍රේමා මහත්මියා මල්ලිකා මහත්මිය ඇතුළු විහාරස්ත දායක දායිකාවන් විසින් දන්සල සඳහා දායකත්වයේ උසනු ලබන්න විහාරස්ත සුපින්වත් පිරිස විසින් අරමුණු තියා ගන්න ඕමාං රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට දීර්ඝායුෂා නිරෝගී සුව ලැබෙන්නට කියලා ප්‍රේමා මහත්මියගේ මියගිය දෙමව්පියන් ඇතුළු ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරනවා ප්‍රේමා මහත්මියගේ දුවා දරුවන්ට ආශිර්වාද කරනවා මල්ලිකා මහත්මියගේ සුජීවත්ව සිටින මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා දුවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ස්වර්ණලතා මහත්මියගේ මීට දින කීපයකට පෙර මිය පරලොව ගිය කාංචන පුතුට හා පින් අනුමෝදන් කරනවා දිනෝසා සමන්ති දුවට ආශිර්වාද කරනවා මිය පරලොව ගිය පීජේ පෙරේරා උපාසිකා මෑණියන්ට केडी सुमन वीर दाल्विस पियतुमा एतुलु मियगिय सियलु ज्ञातीनट पिन अनुमोदन करनो असनीप तत्तें पसुवन आर सीलवती महात्मियट सित प्रार्थना करनो इतिन पिनवतुनी मे अवस्थावट संबंध विनहा दायकत्वे दरण अप सैम दिनागिम नमिन मियगिय ज्ञातियो मे पिन अनुमोदन वित्वा सुगतिगामीव निवन अवबोध कर गणित्वा कियला මේ ආකාරයට ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඔය පින්නතුන්ගේ කටයුතු හොඳට කරගන්න මේ චූටි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හදාගන්නට ඥාතීන්ට ආරක්ෂාව සැලසෙන දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං චිරං රක්칸තු මං පරන්ති ඒ වාගේම අවසාන වශයෙන් මේ රටේ ප්‍රධානව පාලනය කරණේ රජතුමන්ට සෑම කෙනෙකුම හිතේ හරි ගෞරවයක් තියෙනවා එතුමන්ටත් ඒ වාගේම අපේ තානාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වාගේම මේ දායක කමිටුවේ සභාපතිතුමන් සමලේකම්වරු භාණ්ඩාගාරිකතුමන් උපදේශකවරු ඇතුළු ඒ සියලුම නිලධාරී මණ්ඩලයටත් ඒ වාගේම දායකත්වයේ දරුව පින්වතුන්ටත් ධර්ම දේශනාව අසන්නට සහභාගී වුණු ඒ සියලු පින්වතුන්ටත් आवास पासुकां सलस्सपु चामिंद महात्म्यटत् एवागे मे अनित्सियलु देवालुट दायकत्वे दरुव दन्पेन पूजा कल पिन्वतुंटत् आराधना करपु सोमपाल महात्म्यटत्
ඒවාගේම මගේ ලොකු හාමුදුරුවන්ටත් මගේ දෙමව්පියන්ටත් ඔබේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් අප සෑම දිනාටම මේ පින් හේතු වේවා සනසීමුදා වේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා අප සෑම දිනාටම උතුම් වූ නිවන් මඟ අවබෝධ වේවා කියලා සාදු කියන්නේ හොඳයි ඔහොම වන්දනා කරගන්න මම ආශිර්වාද කරන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංච යම් බලං අරහන්තා නංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ ඔබ සෑම දිනාටම යහපත උදා වේවා තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 Thank you.